වෙලාවනම් හරි අපි තව චුට්ටක් බලමු ළමයි තාම ඉන්නේ 20නේ අපි තව ටික වෙලාවක් බලමු අනිත් යාළුවොත් එනකම් පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න ළමයින්ට ටර්ම් ටෙස්ට් එහෙම තිබ්බද ඉස්කෝලේ නෑ ටීචර් විභාගයෙන් පස්සේ නිවාඩුවෙන් පස්සේ තියෙනවා කිව්වේ නිවාඩුවෙන් පස්සේ තියෙනවා කිව්වේ දර්ශික අනිතායට කොහොමද අනිතායට තිබ්බද හෂිනිලට තිබුණා නැහැ තව කාටද තිබ්බද එක්සෑම් තිබ්බා ඉන්නවද වැඩ කරන්න ඕන සති අපිට පන්ති කරන්න බැරි වුණාන් ටීචර්ට අසනීප වුන නිසා ඒ වෙනුවට අමතර පන්තියක් මේ සතිය දානවා එකකට හැමෝම එන්න ඔෂානි මැඩම් මම අලුතෙන් ඔෂානි අද දාවේ ක්ලාස් එකට මුලින් ඔෂානි ඔෂානි කතා කරන්න මයික් මයික් එක අන්මියුට් කරන්න බැරිද අලුතින් දාවේ පුතේ අද මේ සවිත් සවිත් කලින් හිටිය නැද්ද සවිත් හිටියන කලින් නේද සවිත් මා සවිත් මා උෂාන් ගොඩක් අය ඉන්නා නේද අද අලුතින් ක්ලාස් එකට ඇවිල්ලා අලුතින් ආපු අය හැමෝම ක්ලාස් එකේ මේ කලින් රෙකෝඩින්ග්ස් ඇත්ටි ඔයාලා ක්ලාස් ෆීස් ගෙවුවාම අයිලර්නින් කොලෙජ් එකට කොලෙජ් එකේ මේ වෙබ්සයිට් එක ඇප් එක තියෙනවා ඔයාලට ඒකෙන් බලන්න පුළුවන් ඊට පස්සේ ටීචර් ගෲප් එකට දානවා අච්චු පොත තියෙනවද ළමයි ඔයාල ළඟ අද අලුතින් ආපු ළමයින්ට අච්චු පොත තියෙනවද රුක්ෂාන් කනිෂ්ක රුක්ෂාන් ලුෂාන් රත්නායක ටීචර් දැන් ඔයාලට අච්චු පොත ස්ක්‍රීන් ෂෙයා කරනවා ඊට පස්සේ මේ ටීචර් ගෲප් එකට දාන්නම් ඔයාලට අච්චු පොත ක්ලාස් එක ඉවරුනහම අච්චු පොත දාන්නම් ගෲප් මේ ගෲප් එකට තව ඉන්නවද අද අලුතෙන් ආපු ළමයි පුතේ මෙහෙමයි ඔයාලා ලියන්න පොතක් ගන්න ඕන අපි පාඩම කරන ගමන් ටීචර් පාඩම් මුලින්ම පැහැදිලි කරනවා පැහැදිලි කරලා ඊට පස්සේ ඔයාලට ප්‍රශ්න දෙනවා තනියෙන් උත්තර ලියන්න අමාරු දේවල් නෙමෙයි පාඩම පැහැදිලි කරලා ඒ ගමම තමයි අපි ඒවට උත්තර ලියන්නේ නිසා එච්චර අපහසු නැහැ ඔයාලගේ මේ අලු හැමෝම කලින් හොඳට පාඩම අහගෙන ඉඳලා ටීචර් දෙන ප්‍රශ්න වලට උත්තර ලියලා එහෙම කරන්න. හරිද? එහෙම තමයි ක්ලාස් එක වෙන්නේ. හැමෝම හොඳ ළමයි වගේ හොඳට අහගෙන ඉන්න ඕනේ ටීචර් කියන දේවල්. ක්ලාස් එක වෙලාවට සිහියෙන් මනස ක්ලාස් එකටම යොමු කරලා වෙන වැඩ කරන්න නැතුව අහන් ඉන්න ඕන. තව ඉන්නවද අලුතින් ආපු ළමයි? ඒ ටික දෙනවා විතරයි නේද? එහෙනම් තාම ළමයි 29යි ඉන්නේ වෙන්දට 40ක් විතර ඉන්නවා. හරි ශෂිනි ශෂිනි තලුද්ද හොඳයි අපි ක්ලාස් එකේ වැඩ හොඳට කරමු අලුතින් ආපු අය මම මේ ඔයාලට පළවෙනි පාඩම කරා ඒ පාඩම් කරලා ඉවරයි ඒවා රෙකෝඩින්ග්ස් ඔයාලට බලන්න පුළුවන් අයිලර්නින් වෙබ්සයිට් එකෙන් හරිද අපේ අයිලර්නින් කොලෙජ් එකේ වෙබ්සයිට් එකක් තියෙනවා පුතේ ඒකෙන් ඔයාලට රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන් නෝට්ස් ගන්න පුළුවන් අපි ප්‍රශ්න කරපු පේපර්ස් ගන්න පුළුවන් ඒ වගේ දේවල් වෙබ්සයිට් එකකින් උයත් එකකින් ගන්න පුළුවන්. හරිද? ඔයාලට මොනවා හරි ඒ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් iLearning college එකේ මේ නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අර group එකේ තියෙනවා. ඒ group එකෙන් නම්බර් එක අරගෙන මැසේජ් එකක් දාන්න. හරිද? එහෙනම් ළමයි on 31ක් ඉන්නවා. අපි class එක පටන් ගමු. ආයිබෝවන් ළමයි. කොහොමද ළමයි? ආයිබෝවන් ටීචර් ආයිබෝවන් ආයිබෝවන් ටීචර්
හරි අද එහෙනම් පෙබරවාරි මාසයේ පළවෙනිම බුද්ධ ආගම පන්තිය මේ අද තමයි හැමෝම හොඳට සවන් දීලා පාඩම කරගෙන යන්න ඕන හරිද අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු ටීචර් විනාඩියක් දෙන්න ටීචර් මේක ෂෙයා කරනකම් මම දැන් ඔයාලට මේ අච්චු පොත ෂෙයා කරනවා මේකෙන් බලාගෙන දැන් කරන්න ඊට පස්සේ ටීචර් ක්ලාස් එක ඉවරුනහම ගෲප් එකට දාන්න අච්චු පොත. හරි. අපි එදා පාඩම නැවැත්තුවේ බුදුරජාණන් වහන්සේගේ කාරුණික ගුණය. හරිද? අපි මේ පාඩම් පටන් ගත්තා පළවෙනි පාඩම ඉවර කරලා මොකද්ද මේ පාඩම බුදු සිරිතෙහි විශිෂ්ට ලක්ෂණ. හරිද? මේ පාඩම් පටන් අරගෙන පුතාලා හැමෝම ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් හරි chat box එකට දාන්න. ටීචර් විතරක් මැසේජ් පේන විදිහට ටීචර් හදලා තියන්නේ හැමෝම තියෙන හැම ගැටලුවක්ම තේරෙන්නේ නැත්නම් ඔයාලා ටීචර් කියන දේ පැහැදිලි මදිනම් හැමදේම chat box එකට දාන්න ටීචර් ඒ වෙලාවෙන් පැහැදිලි කරනවා හරිද ඉතින් පුතේ අපි මේ පාඩමේ බුදුරජාණන් වහන්සේගේ එක එක ලක්ෂණ විවිධ වූ ගුණාංග අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ තමයි අපි මේ පාඩමේ කතා කළේ හරිද අපි ඉතින් මුලින්ම කතා කළා ආදර්ශවත් බව ඊට පස්සේ චරිතවත් බව ඊට පස්සේ සමානාත්මතා ගුණය ඊට පස්සේ අකම්පිත බව කාරුණික බව මෙන්න මේව තමයි කතා කරේ දර්ශිකා ඉතින් ඒ අපි ගෙසතිය කොතනින්ද නතර කළේ පුතා ආවද ක්ලාස් එකට ඔව් ටීචර් කොතනින්ද නතර කළේ शाकिरा किया ना बाला एक नहीं शाकिरा हिन्न है दो अभी एक प्रश्न आप दो ना एक इतने ही मेरा मानती मेरे को ओ मुकाबला ये वो प्रश्न आलू उनका हिन्न किया जानन वहाँ से के चारित्र येन कारुनिक बाव पिलिंग बो है ना आस्था कीटा क्लियर आ एक नहीं आप ही कारुनिक बाव इन थमा इवर कले नहीं द खाओ दे इससे ला क्यों पढ़ में वर्क करा के ला में दर्शिका नहीं द दर्शिका ली हुआ द लिया ला नहीं तीन ना नोट टिका उनका दिन नोट के आंतर में दिए न ओल्टी चली हुआ खाओ रूनी को बाबा क्या ना नहीं द प्रश्न आंतर में दिए न ओल्टी च आए कने हारी तब एक क्या नहीं अहम बालन එළමයි අහගෙන ඉඳලා නැහැ වගේ අපි පිරිමි ළමෙක් දෙක. ටීචර් වන්දියේ ඉන්න වෙරේනා ඉරණිකම ටිකනි වර්ගලා ටික කියලා. ආ හරි. එහෙනම් අද ඉන්න රෙකෝඩින් එක අරගෙන බලන්න. පැතුම් ලක්මාල් ගිය සතියේ හිටියද පුතා? පැතුම් සවින් නිම්සර හරි හරි පුතේ අපි තාම පාඩම් පටන් ගත්තේ නැහැ අපි කර ගිය සතියේ කරපුවා සාකච්ඡා කරන්නේ කවිෂ්ක අහලා තියෙනවා කීවෙනි පාඩමද කියලා පුතේ දෙවෙනි පාඩම අපි මේ කලින් සතියේ බය කාරුණික භාවය වෙනකම් කළා ආද තියෙන එතන ඉඳන් ඉතුරු ටික හරිද අපි පාඩමේ කලින් පාඩම් වල ලියපුවා තියෙනවා ඒව ලියන්න පිටු හතරක් විතර ඉඩ තියාගන්න හරිද මේ පාඩමේ කලින් ප්‍රශ්න කළා අපි ඒව ලියන්න පිටු හතරක් විතර ඉඩ තියාගන්න එන්න බැරි වුච්ච ළමයි හරිද එහෙනම් අපි අද පටන් ගමු ඊළඟ කොටස අගති ගාමි නවීම හරිද මොකද්ද පුතේ අගතියට යනවා කියන්නේ අගති ගාමි වෙනවා කියන්නේ පුතේ අපි නරක පැත්තට යනවා කියන එක සුගතිය කියන්නේ හොඳ පැත්ත අගතිය කියන්නේ ඒකේ විරුද්ධ වචනේ එහෙම නැත්තම් නරක පැත්ත හරිද අපි වැරදි වැඩ කරනවා නම් හැමතිස්සෙම වැරදි චේතනාවල් අපේ හිතට එනවා නම් අපි පව් වැඩ කරනවා නම් අන්න ඒකට අපි කියනවා අගතිගාමි වෙනමයි කියලා. හරිද? අගතිය යනු නොමග යාමයි.
අන්න අගතිය අගතියක් කියන්නේ මොකද්ද අගතියට යනවයි කියන්නේ නොමග යාමයි හරිද ඒ නිසා අගතියට පත් වුනහම අග කෙනෙක් අගතියට යනවා නම් ඒ කෙනාට විවිධ පව් සිතුවිලි පහළ වෙනවා නරක වැඩ කරනවා චේතනාව පිරිසිදු නැහැ හරිද හරිම වැරදි වැඩ වලට තමයි ඒ කෙනා පෙළඹෙන්නේ හරිද ඉතින් පුතේ මේ බුදුදහමේ අගති හතරක් පෙන්වලා දීලා තියෙනවා හරිද මේ අගති හතර තමා ඡන්ද ද්වේෂ බිය සහ මෝහය ඡන්ද ද්වේෂය බිය සහ මෝහය ඔන්නෝය අගති හතර තමා බුදුදහමේ පෙන්වලා දීලා තියෙන අපිට දකින්න පුළුවන් අගති හතර හරිද ඉතින් පුතේ ඡන්දය කියන්නේ කැමැත්ත අපි මොකක් හරි දෙයකට බලෙන් ඇලෙනවා නම් ඒ දෙයට අපි ගොඩාක් කැමැත්තකින් ඇලෙනවා නම් අන්න ඒකට අපි කියනවා ඡන්දය කියලා හරිද ඒක තමා පළවෙනි අගතිය එහෙම නැත්නම් පළවෙනි වැරද්ද පළවෙනි අගතිය තමා ඡන්දය දෙවැනි අගතිය තමා ద్వේෂය ద్వේෂය කියන්නේ මොකද්ද පුතේ ద్వේෂය කියන්නේ තරහ කෝපය අපේ හිතේ ඇතිවන තරහ ගතිය කෝපය අපි මොකක් හරි සුළු දෙයකට පවා කේන්ති ගන්න ගතිය මෙන්න මේකත් අගතිය මොකද පුතේ අපි ద్వේෂ සහගත නම් අපි යන්නේ අගතියට අපිට සුගතියට යන්න පුළුවන්ද නැහැ මොකද කියනවා නම් අපි තරහ ගන්න ගන්න අපේ සිත අපිරිසිදු වෙනවා පුතාලා දන්නේ නැති වුණාට අපි තරහ ගන්නකොට අපේ මොළෙන් එක එක හෝමෝන වර්ග වැඩිපුර නිපදෙන්න ගන්නවා හරිද එහෙම නිපදෙනකොට අපේ ශරීරය තුළ විවිධ රසායනික විපර්යාස වෙලා අපිට දියවැඩියාව හැදෙන්න පුළුවන් මේවා විද්‍යාවෙන් තහවුරු කරපු දේවල් ඉතින් පුතේ ඒ ශාරීරික වශයෙන්ම මානසික වශයෙන් උත් මේ ද්වේෂය කියන දේ හොඳ දෙයක් නෙමෙයි අපේ මනසට කිසිම නිදහසක් තියනවද අපි හැම දෙයකටම තරහ ගන්නවා නම් නෑ නේද ළමයි ආ ඒක තමයි අපි හැමතිස්සෙම තරහ ගන්නවා නම් අපේ හිතට කිසි නිදහසක් කිසි සතුටක් නෑ අපි හැමදාම බලන් ඉන්නේ මොනවා හරි දෙයකට කේන්ති ගන්න ඉතින් පුතේ ద్వේෂය කියන්නේ අපිට අගතිගාමී වෙන්න සිදුවන දෙයක් එහෙනම් ద్వේෂය කියන්නේ දෙවැනි අගතිය හරිද ඊට පස්සේ තුන්වැනි අගතිය විදිහට බුදුදහමේ පෙන්වලා දීලා තියෙනවා බිය හරිද බිය කියලා මෙතනින් අදහස් කරන්නේ පුතේ බියගුලුකම අපි නිර්භීත නැත්තම් හැම දෙයකටම බයයි නම් කිසි දෙයකට මූණ දෙන්න අපි නිර්භය නැත්තම් අන්න ඒකට අපි මේකේ හඳුන්වනවා බිය කියලා ඊට පස්සේ පුතේ හතරවෙනි අගතිය තමයි මෝහය මෝහය කියන්නේ පුතේ මුලා වෙනවා කියන එක මුලා වෙනවා කියන්නේ අපි මොනා හරි දෙයකට රැවටෙනවා නම් අපි මොනා හරි වැරදි දෙයක් ලස්සන දෙයක් විදිහට දැකලා හොඳ දෙයක් විදිහට දැකලා ආ මේක තමයි හරි දෙය කියලා හිතලා අපි රැවටෙනවා නම් අන්න ඒකට කියනවා පුතේ මෝහය කියලා උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලා හිතන්නකෝ මොනා හරි වැරදි වැඩක් පුතාලා දකිනවා පුතාලා හිතනවා කාව හරි සමච්චලයට ලක් කරන එක මොනා හරි අඩුපාඩුවක් තියෙන පුද්ගලයෙක්ට ඒ අඩුපාඩුව පෙන්නලා හිනා වෙන එක මහා ලොකු වැඩක් මම චණ්ඩියේ මට හැමදේම තියෙනවා මං හිනා වෙන එක ලොකු වැඩක් කියලා ඔයාලා හිනා වෙනවා ඒක හොඳ දෙයක්ද නැහැ ඔයාලා එහෙම හිතලා කෙනෙක්ට හිනා වෙනවා නම් ඒ ඔයාලා මෝහයට පත් වෙලා මුලාවට පත් වෙලා ඔයාලට හරි වැරද්ද පේන්නේ නැහැ අන්න ඒකක් පුතේ අගතිගාමී වෙන්නේ කියන්නේ දුගතියට යන්න අපේ ජීවිතේ නරක තැනකට යන්න හේතුවක් වෙනවා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ අගතිගාමී උනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වටේ කොච්චර පව් කරන අය හිටියත් සමාජයේ කොච්චර පව් කරන මිනිස්සු හිටියත් බුදුරජාණන් වහන්සේ කවදාවත් පව් වැඩවලට පෙළඹුණේ නැහැ. උන්වහන්සේ අගතිගාමී නොවි සුගතිගාමී වෙන්න තමයි ධර්ම මාර්ගයේ දේශනා කළේ. ඉතින් පුතේ මොනවාද දැන් අගතිගාමී නොවීම කියන්නේ? නොමග නොයා සිටීම. හරිද? අගති හතරක් තියෙනවා බුදුදහමේ. දැන් ටීචර් ටික විස්තර කළා. ඡන්දය, ద్వේෂය, මෝහය සහ බිය. ඔන්නෝක තමයි සතර අගතිය. තේරුණාද ළමයි? මින්දුල තේරුණාද? සතර අගතිය තේරුණාද? ආ හරි බොහොම හොඳයි. හරි. එහෙනම් ළමයි චූටි මාතෘකාව දාන්න. අගතිගාමී නොවීම. එෂාන් මේ දවස් ටිකට කරන්න බැරි. ඔයා ආවෙ නැහනේ මේ. ආවෙ නැහැ අදනේ සම්බන්ධ වෙලා තියෙන්නේ පුතේ පිටු හතරක් විතර තියන්න. ඒ ටික ලියා ගන්න. හරිද? අපි ප්‍රශ්න කළා පාඩමේ. නෝට් එක විදිහට චූටි වැදගත් කරුණු ලිව්වා ඒ දේවල් ලියන්න මේ පිටු හතරක් විතර තියන්න හරි චූටි මාතෘකාව දාන්න හැමෝම අගතිගාමී නොවීම හරි හැමෝම ලියන්න අගතිය යනු නොමග යාමයි
අගතිය යනු නොමග යාමයි. හරි බතික බාතික නේද? හරි පුතේ කලින් පාඩම් රෙකෝඩින්ග්ස් බලන්න 10 වෙනි ඉඳන් පස්සේ ඔයාලට ඒවා බලන්න පුළුවන්. අද අපි පාඩම මෙතන ඉඳන් කරගෙන යමු. ප්‍රශ්න ගැටළු මොනවා හරි තියෙනවා නම් ටීචර් චැට් බොක්ස් එකට දාන්න ටීචර් උත්තර දෙන්නම්. කලින් ඒවට ඉඩ තියලා මෙතන ඉඳන් ලියාගෙන යන්න පුතේ. හරිද? ලිව්වද ළමයි? හරි. දැන් ප්‍රශ්නයක් ලියන්න. සතර අගතිය නම් කරන්න. සතර අගතිය නම් කරන්න. සතර අගතිය නම් කරන්න. එහි සතර අගතිය නම් කරන්න. එහි එක් එක් තේරුම එක් එක් තේරුම ලියන්න. එහි එක් එක් තේරුම ලියන්න. එෂාන් ලියනවද? එෂාන් ප්‍රශ්න ලිව්වද? ඔව් මිස්. ආ එහෙනම් කමන්න. හරි. සතර අගතිය නම් කරන්න. එහි එක් එක් තේරුම ලියන්න. ඒ කියන්නේ මොකද පුතේ? සතර අගතියේ තියෙන අඩංගු වෙන කාරණා හතර ලියන්න. ලියලා ඒ හතරේ ඉස්සරහින් අපි උදාහරණයක් ගමුකෝ ඡන්දය කියලා. ඡන්දය කියන්නේ කැමැත්ත. ඉස්සරහින් ඒකේ තේරුම ලියන්න. හරි. විනාඩි 3ක් දෙන්නම්. චූටි එකක්නේ. හැමෝම ලියන්න බලන්න. පුතාලෝ ආලට මේ මීටින් එකට ජොයින් වෙනකොට මොකද ප්‍රශ්නයක් වුණාද? ඒ කිව්වේ මේ ලින්ක් එක ප්‍රශ්නයක් නැහැ නේද? මේ ළමෙක් මැසේජ් දාලා ලොග් වෙන්න බෑ කියලා ඒක. ඉවරයි කියලා එවල ළමයි. හරි. මං අහන එක්කෙනා කියන්න බලන්න එහෙනම්. ලිව්වද ළමයි ඔක්කොම? සවිත් සවිත් අද අලුතින් දාවේ? නැටි. ආ සවිත් ඉරියා නේද කලින්? කවුද අද අලුතින් ආපු? සවිත් මානේ අලුතින් ආවයි කිව්වේ. හරි. කාගෙන්ද අහන්නේ? ඉසුරිකා. ඉසුරිකා කියන්න බලන්න දුව. හරි. ඊට පස්සේ ඉන්දෝෂ. ඉන්දෝෂ 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 කියන්න බලන්න මට ඒ හතරේ තේරුම. කැමැත්ත, තරහව, බියගුලුකම, මුලාව. එහෙම කියන්න බැහැ. හරියට කියන්න. ඡන්දය කියන්නේ මොකද්ද? ද්වේෂය කියන්නේ මොකද්ද? බිය කියන්නේ මොකද්ද? පැහැදිලිව කියන්නේ යාළුවන්ටත් ඇහෙන්න.
ඡන්දය කැමැත්ත ද්වේෂය තරහ බිය බියගුලුකම මෝහය මුලාව ආ හරි ඡන්දය කියන්නේ කැමැත්ත හරිද ද්වේෂය කියන්නේ තරහව බිය කියන්නේ බියගුලුකම මෝහය කියන්නේ මොකද්ද මුලාව හරි ඊට පස්සේ අපි බලමු මේ පුතේ ඉතින් මේ සතර අගතියෙන් පෙළෙන කෙනා හරිද සතර අගතිය සතර අගතිය ඒ කියන්නේ මේ අගති හතර හරිද මේ ලක්ෂණ හතරම තමන් තුල තියෙන පුද්ගලයා මොකද්ද කියන්නේ අවපක්ෂයේ සඳමෙන් පිරිහෙනවා අවපක්ෂයේ සඳ වගේ පිරිහෙනවා මොකද්ද පුතේ මේ අවපක්ෂයේ සඳ කියන්නේ අවපක්ෂයේ සඳ කියන්නේ පුතේ බැහැගෙන යන හඳ පුතාල දැකලා තියෙනව නේද හඳක් පුතේ මුලින්ම අහසේ තියෙන්නේ මෙහෙම චූටි කෑල්ලක් හරිද ඊට පස්සේ ඊළඟ දවසේ හඳ අපිට ඊට වඩා පොඩ්ඩක් ලොකුවට පේනවා නේද පුතාල දැකලා තියෙනව නේද අහසේ හඳ තියෙන විදිහ හඳ මුලින්ම මෙහෙම අර චූටි කෑල්ලක් තියෙනවා ඊළඟ දවසේ බලනකොට ඊට වඩා ටිකක් ලොකු වෙලා තියෙනවා ආයි තව දවස් 3-4කින් බලනකොට අඩ සඳක් තියෙනවා හරිද එහෙම එහෙම තමයි හඳ දවසින් දවස දවසින් දවස ලොකු වෙලා පොයේ දවසට සම්පූර්ණ හඳක් විදිහට පායන්නේ ඉතින් පුතේ එන්නේ එහෙම පායගෙන එන දවස් ගානක් තිස්සේ සම්පූර්ණ හඳ දක්වා පායගෙන එන හඳට අපි කියනවා මොන සඳ කියලාද පුරපක්ෂයේ සඳ කියලා හරිද පොයේ දවසට තමයි පුතේ ලොකුවටම හඳ පේන්නේ අපිට හරිද පොයේ දවසින් පස්සේ අද පොයේ කියලා හිතන්නකෝ පොයේ දවසට පස්සේ දවසේ සම්පූර්ණ හඳට වඩා චුට්ටක් කොටසක් අඩු වෙලා තියෙනවා එහෙම එහෙම ටික ටික දවසින් දවස අපිට හඳ පේන ප්‍රමාණය අඩු වෙනවා පුතාල හැමෝම දැන් ටීචර් දැන් කිව්වට සමහර ළමයි දැකලා නැහැනේ ඕක ගොඩාක් ළමයි දැකලා නැතුව ඇති. ඉතින් හැම පුතෙක්ම අද ඉඳන් අහසේ හඳ පේනකොට බලන්න ඕන. සමහර විට අද හඳ පේන්නේ නැති වෙන්න පුළුවන් වැහිබර කාලගුණයක් එහෙම තිබ්බොත්. හැම දරුවෙක්ම පොයේ දවසේට හඳ බලන්න. ඊට පස්සේ දවසේත් හඳ බලන්න. ටික ටික අඩු වෙලා යන හැටි හැමෝම බලන්න ඕන. හොඳ? හාද? බලනවද හැමෝම? ආ බලන්න. හරිද? ඉතින් පුතේ මේ සතර අගතිය තමන්ගේ ජීවිතේ තියෙන ළමයි තියෙන පුද්ගලෙක් හරියට නිකන් අවපක්ෂයේ හඳේ කියන්නේ අඩු වෙවි යන හඳ වගේ එළිය අඩු වෙනවා බැබලීම අඩු වෙනවා බැහැගෙන යනවා එයාලගේ ජීවිතයේ ආව් ශාකිරා දාල චන්ද්‍රකලා නේද කියලා හරිද ඊට පස්සේ පුතේ ඉතින් අන්න එහෙම තමයි මිනිස්සුන්ගේ ජීවිතෙත් හරිද අපි මේ සතර අගතිය අපේ ජීවිතේ තියෙනවා නා ඡන්දය ද්වේෂය බිය මෝහය මේ වගේ දේවල් අපේ ජීවිතේ තියෙනවා නම් අපිත් නිකන් අවපක්ෂයේ සඳ වගේ බැහැගෙන යන්නේ අපේ ජීවිතේ යන්නේ දුගතියට අගතිගාමී තමා වෙන්නේ අපි බැබලෙන්නේ නැහැ අපි දිදුලන්නේ නැහැ අපි හැමෝටම අනිත් අයගේ ජීවිත අපිට එළිය කරන්න බෑ මේ සතර අගතිය තියෙනවා නම් නමුත් අගතිගාමී නොවි සතර අගතියෙන් මිදුණ පුද්ගලයන්ගේ මේක තියනවද නැහැ එයාලා පුරපක්ෂයේ හඳ වගේ දිදුලනවා පුරපක්ෂයේ හඳ වගේ බැබලෙනවා හැමෝටම එළිය විහිදෙනවා හැමෝගෙම ජීවිත ආලෝකමත් කරනවා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේත් කවදාවත් කිසිම විටකවත් අගතිගාමී වුණේ නැහැ අපි දැන් ඒකට උදාහරණ බලමු දේවදත්ත තෙරුන් විසින් පංචවරයේ ඉදිරිපත් කළ අවස්ථාවේ එය අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නොකර මධ්‍යස්ථ ප්‍රතිපදාවක පිහිටා කටයුතු කළහ ආ ළමයි මේක මේ ඉගෙන ගත්ත නේද මතකද කෝ බලන්න මතකද ඉන්න බලන්න කාගෙන් හරි අහන්න කාගෙන්ද අහන්නේ නිහාරා නිහාරාට මතකද නිහාරා නින්නාදි නිහාරාට මතකද නිහාරා අන්මියුට් කරන්න බැරිද පුතේ එහෙනම් ශාවින්දි ශාවින්දිට මතකද මේ දේවදත්ත හාමුදුරුවන්ගේ පංචවරය ආචරණය ඔව් මිස් ආ ශාවින්දි එහෙනම් කියන්න බලන්න භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වා මාරාණ්‍ය වාසීව ජීවත් විය යුතුයි භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පිණ්ඩපාතයෙන් යැපිය යුතුයි භික්ෂුන් වහන්සේ ජීවිතාන්තය දක්වාම පාපුලිකව විසිරි භික්ෂුන් වහන්සේ ජීවිතාන්ත දක්වාම වෘක්ෂමූලිකව විසිය යුතුයි භික්ෂුන් වහන්සේ
දක්වා මස් මාංශ වැළඳීමෙන් වැළකේද? හරි අන්න ඒව තමයි ඉතින් හිටපු නැති ළමයින්ටත් උදව් වෙන මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලබා ගන්න ඕන කියලා හිතපු දේවදත්ත හාමුදුරුවෝ සංඝ බේදයක් ඇති කරන්න තමයි මේ පංචවරේ ආචනය දුවවා හොඳයි මතකයි නේද හොඳට අනේ සමා වෙන මට වඩා හොඳයි කියන්න බැරි වුණා හොඳයි පුතේ බොහොම ස්තුතියි හැමෝටම ඇහෙන්න කිව්වට හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලබා ගන්න ඕනේ කියලා හිතලා දේවදත්ත හාමුදුරුවෝ සංඝ බේදයක් ඇති කරන්න හිතාගෙන මේ පංචවරේ ආචනය ඉදිරිපත් කළා මේ පහ ඉදිරිපත් කරාම බුදුරජාණන් වහන්සේ එකපාරට මේක අතෑරලා දැම්මෙත් නැහැ මේක ප්‍රතික්ෂේප කළෙත් නැහැ එකපාරට ඒ පහ අනුමත කරෙත් නැහැ උන්වහන්සේ මධ්‍යස්ථ පිළිවෙතින් හිතලා උන්වහන්සේ කිව්වා උන්වහන්සේ දේශනා කළා කැමැති අයට මේ පහ අනුගමනය කරන්න පුළුවන් අකමැති අයට මේ පහ අනුගමනය නොකර ඉන්න පුළුවන් කියලා හරිද ඒක බුදුරජාණන් වහන්සේ අගති ගාමි නොවීමට වැරදි නොකිරීමට වැරදි දේවල් පිළිගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට වගේම තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිතයටත් වැරදි දේවල් එන්න බුදුරජාණන් වහන්සේ ඉඩ තිබ්බේ නැහැ ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ එතනදි මධ්‍යස්ථ ප්‍රතිපදාවකින් ක්‍රියා කළා ඒක බුදුරජාණන් වහන්සේ අගති ගාමි නොවුනා කියන එකට එක උදාහරණයක් ඊට පස්සේ තවත් උදාහරණයක් තමයි රාහුල හිමියන් ගිහි කල තම පුතණුවන් වුවද ශාසනය තුල කිසිඳු විශේෂත්වයක් ලබා නොදීමට කටයුතු කිරීම රාහුල හිමියන් කියන්නේ ගිහි කාලයේ සිදුහත් කුමාරයාගේ දරුවා සිදුහත් කුමාරයාගේ පුතා නේද ඉතින් පුතේ මේ මගේ ගිහි කාලයේ පුතා කියලා රාහුල හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ශාසනය තුල විශේෂත්වයක් දුන්නද අනිත් හාමුදුරුවන්ට වඩා විශේෂ සැලකිලි දක්වාද නෑ පුතේ බුදුරජාණන් වහන්සේ සුනීත සෝපාක වගේ පුංචි හාමුදුරුවරුන්ට සැලකුවේ රාහුල කුමාරයාට සැලකපු ආකාරයටමයි බුදුරජාණන් වහන්සේ සෑම සියලු දෙනෙක්ටම තමන් වහන්සේගේ ශාසනයේ සියලුම දෙනාට බුදුරජාණන් වහන්සේ සැලකුවේ එකම විදිහට බුදුරජාණන් වහන්සේගේ හිතේ විශේෂ කැමැත්තක් තිබ්බේ නැහැ මේ මගේ පුතා ගිහි කාලේ කියලා උන්වහන්සේ සුනීත සෝපාක වගේ පුංචි හාමුදුරු නමල් වලට සැලකපු ආකාරයටම පුංචි රාහුල හාමුදුරුවන්ටත් සැලකුවේ ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ අගතිගාමි සිතුවිලි තිබෙන්නේ නැහැ උන්වහන්සේ හැමතිස්සෙම සුගතිගාමි වෙන සිතුවිලිමයි හිතේ තිබෙ කියන්න අන්න ඒකත් හොඳ උදාහරණයක් හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ශ්‍රාවකයන්ට තරුණ තනතුරු ප්‍රදානය කරද්දී රජවරුන්ට අනුශාසනා කරද්දී ඊට පස්සේ විනය නීති පනවද්දී ඒ කිසිවිටකත් අගතිගාමි ඒ කියන්නේ වැරද්දට මුල් තැනක් දීලා කටයුතු කරේ නැහැ උන්වහන්සේ හැම තිස්සෙම මේ දේවල් කරේ හොඳට හිතලා බලලා හරි විදිහට සුගතියට යන්න පුළුවන් වෙන විදිහට හැම කෙනෙක්ටම සුගතිගාමි වෙන්න පුළුවන් විදිහට තමයි උන්වහන්සේ ඒ හැම නීතියම පැනෙව්වේ තනතුරු ප්‍රදානය කළේ බුදුරජාණන් වහන්සේ කවදාවත් උන්වහන්සේගේ ශාසනයේ තනතුරු ප්‍රදානය කරද්දී වත් පොහසත්කම් කුල මල්ල ಜಾති ආගම් මුකුත් බලලාද මේ ඒව ප්‍රදානය කළේ නැහැ මහාන වෙච්ච සුදුසුකම් තියෙන හරිම සුදුසු පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේ තනතුරු පූජා කළේ ඒ වගේම රජවරුන්ට අනුශාසනා කළත් උන්වහන්සේට තිබ්බ වුණා රජවරු බුදුරජාණන් වහන්සේ ළඟට ආවනේ අවවාද අනුශාසනා ගන්න ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේට තිබ්බ ඕනනම් රජවරුන්ට බොරු දේවල් කියලා රජවරුන්ගෙන් ඕන තරම් සැප සම්පත් ලබා ගන්න ධනෙ ලබා ගන්න හොඳ ආහාර පාන දාන මාන ඒ දේවල් ලබා ගන්න බුදුරජාණන් වහන්සේට ඕන තරම් ඉඩකඩ තිබ්බා නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වගේ අගතිගාමි දේවල් කරේ නැහැ උන්වහන්සේ හැමතිස්සෙම රජවරුන්ටත් සුගතිගාමි වෙන දේවල් කියලා සුගතියට යන්න පුළුවන් පාර පෙන්නලා හොඳ දේවල් කියලා දීලා උන්වහන්සේ සුගතියටමයි ක්‍රියා කළේ ඉතින් පුතේ ඒකත් බුදුරජාණන් වහන්සේ කිසිවිටකත් අගතිගාමි නොවුවා කියන දෙයට හොඳ උදාහරණයක්. හරි. එහෙනම් හැමෝටම මේ ටික පැහැදිලි වුණා නේද? තේරුණා නේද පුතාලා? හරි. බොහොම හොඳයි. එහෙනම් හැමෝම දැන් ප්‍රශ්නයක් ලියන්න. බුදුරජාණන් වහන්සේ
किसी विट खात किसी विट खात अगति गामी नोगु बावट बुदुराजानन वहांसे किसी विटकात अगति गामी नोगु बावट उदाहरण कीपया सापयान्न उदाहरण कीपया सापयान्न दें टीचर वाले टे पहेदीली करा उदाहरण कीपया टीचर में तना हाइलाइट कर लेती है ना वो බුදුරජාණන් වහන්සේ කිසිවිටකත් අගතිගාමි නොවූ බවට උදාහරණ කිහිපයක් සපයන්න. හරි. ටීච විනාඩි 3ක් දෙන්නම් උත්තර ලියන්න බලන්න. मीटिंग के संबंध में बैकेला मुकद्दू कुत्ते मैसेज का डाल दी है ना नेहारा ओ मैडम अनम्यूट कराना पुलवान द कुत्ते मुकद्दू खरी में प्रश्न आ द पेन ना दौड़ पेन हो मैडम अब मैं अभी मैंने सब तो लैप के संबंध में ने एक मीटिंग आईडी एक गांधी एक वैरा दी की है ना ආහරි ඔහොම ඉන්න පුතේ මම බලන්න. ආ ඊට පස්සේ මොකද්ද කරේ? කොහොමද පුතා මේ ලොග් වුනේ? මම ඊට පස්සේ මේ දැන් ෆෝන් එකෙන් ලොග් වුනේ. හරි හරි පුතේ හරි thank you උත්තරේ ලියන්නකො ටීච බලන්න. ටීච බලන්න. लिवा दला माई हरि कमान है तब लाव देना
ලියලි වරද ළමයි දැන් නම් කාලය ඇති බලමු අපි සඳරු ලිව්වද සඳරු බලක් වෙලා දාවේ අද ක්ලාස් එකට සඳරු ඔව් ටීචර් ආ ලිව්වද උත්තර මම ලියනවා ටීචර් හා එක් මිනිත් ලියන්න මින්දුල ලිව්වද ඔව් මීට ඔව් මී හරි අපි අනිත් යාළුවොත් ලීලි වෙන කයින් චනිත්මා චනිත්මත් ලිව්වද චනිත්මා ලිව්වද තව ලියනවා ටීචර් හරි තව විනාඩි දෙකක් දෙන්න හැමෝම ලියන්න බලන්න සවින් ඉවරයි හරි බොහොම හොඳයි औषधि प्रश्न रेसाइन कले औषधि अन्म्यूट कले मोनाहरी प्रश्न दीना चट दीच बलनामा हरी दी वेला मट लिव उत्तर बला कौत अयद मैं हम वीडियो ऑफ कर गए सविन सविन ने का किया ना बलन सविन सविन लिव तेरा किया ना बलन बुधराजुन किसी वेत का अगतगामी नवम वगैरह उदाहरण आते हैं मैं बुधराजुन पांच बुधराजुन च मैं देवदत्त तेरुन पांच बारे इधर ही बात कर अवस्था वे एवं अनुमत कर लेने प्रतीक्षा कर लेने मैं दिहात इंडिया आ माध्यम प्रतिपादन क्रिया कर ला उदाहरण अयोध्या उदाहरण राहुल शासन किसी विशेष अन्नहारी बुद्रजानन वहांसे गिहि काले पुता राहुल कुमार අනිත් පොඩි හාමුදුරුවන්ට සලකමු විදිහටමයි කිසිදු විශේෂත්වයක් කලේ නැහැ. හරි. ඖෂධි. ඖෂධි කියන බලන්න මට උදාහරණයක් ලියව. ඖෂධි. ඖෂධි. කිචව හෙන්නද? හරි අපි වෙන එක්කෙනෙක්ගෙන් අහමු. ආ. හරි ඖෂධි කියන්නේ බලන්න. ගිහි පැවිදි ශ්‍රාවකයන්ට තනතුරු ප්‍රදානය කිරීම. හරි. ගිහි පැවිදි ශ්‍රාවකයන්ට අදාළ ලෙස තනතුරු ප්‍රදානය කිරීම. බොහොම හොඳයි ඖෂධි. හරි. දර්ශිකා. දර්ශිකා. දර්ශිකා කියන්නේ බලන්න ලිව උදාහරණයක්. රජවරුන් රජවරුන්ට විනය නීති පැනවීම ආදී ක්‍රියාකාරකම් වලදී අගති බුද්ධජානන් හන්සේ අගතිගාමී නොවීම ඔව් පුතේ මෙතන තියෙන්නේ රජවරුන්ට අනුශාසනා කිරීම විනය නීති පැනවීම හරියද විනය නීති පුතේ හාමුදුරවරුන්ටත් බුද්ධජානන් වහන්සේ වැඩිපුරම විනය නීති පැනෙව්වේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට රජවරුන්ට තමයි අනුශාසනා කළේ उत्तरे हरियट लिया रजवर उंट अनुशासना सह विनय नीति पवनवी में आदि क्रियाकार से अगति गामी नो भी क्रियात्मक उना हरि हे नमोट में तेरीला हूं उत्तर लियला तेरुन्नति पैदली ना तीन चैट बॉक्स दीचट दंग कोटे अम लक्षण नम्यशीलित्वे नम्यशीलित्वे
එක පද විදිහට ඉන්න නැතුව ඒ කියන්නේ අපි මොකක් හරි එක මතයකම ඉන්න නැතුව නම්‍යශීලී වෙනවා කවුරු හරි දෙයක් කියනවා නම් ඒ දෙයට අහුම්කම් දෙනවා කවුරු හරි අපේ වැරද්දක් පෙන්නනවා නම් අපි ඒක පිළිගන්නවා නම්‍යශීලී හරිද කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා නම් මේ දේ කරන එක හරි නැහැ නේද කියලා අපි චුට්ටා එක අහලා බලනවා මෙයා කියන්නේ හරි දෙයක්ද කියලා එහෙම නැතුව අපි හරිම තද විදිහට ඉන්නවා නම් මම තමයි මේක හැමදේම දන්නේ මම තමයි මෙතන නායකයා මං කවුරුත් කියන දේ අහන්නේ නැහැ කියලා හරි තද විදිහට ඉන්නවා නම් ඒක පුතේ ඒක වැරදි අපි හැමතිස්සෙම නම්‍යශීලී වෙන්න ඕන ඕනවට වඩාත් නැතුව මධ්‍යස්තව අපි නම්‍යශීලී වෙන්න ඕන කවුරු හරි කෙනෙක් අපේ වැරද්දක් පෙන්නලා දෙනවා නම් අපි ඒක පිළිගන්න තරම් නම්‍යශීලී සහ නිහතමානී වෙන්න ඕන ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ නම්‍යශීලී බවින් යුක්ත වුණා හරිද බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුගාමිකයෝ තමන් වහන්සේට ඇවිල්ලා කියන දේවල් පිළිගන්න තරම් ඒ දේවල් වල හරි වැරද්ද හොයලා බලන්න තරම් උන්වහන්සේ නම්‍යශීලී වුණා පුතාලට මතක නම් පුතාලගේ 8 වසරේ පොතේ තියෙනවා බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කරා කියලා මතකද ඉගෙන ගත්ත 8 වසරේදී මහජන මතයට බුදුරජාණන් වහන්සේ එහෙම ගරු කරේ උන්වහන්සේගේ නම්‍යශීලීත්වය නිසා උන්වහන්සේ හැමෝටම සමානාත්මතාවයෙන් සැලකුවා ඒක දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා ඒ හැම දෙෙම බුදුරජාණන් වහන්සේගේ හිතේ සහ සිතුවිලි වල තිබ්බ නම්‍යශීලීත්වය නිසා තමයි උනේ හරිද ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ හැම විටම උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවල උන්වහන්සේගේ නම්‍යශීලීත්වය ප්‍රදර්ශනය වෙන අවස්ථා තියෙනවා අපි දැන් බලමු ඒකට උදාහරණ බුදුරජාණන් වහන්සේ පුතේ එක එක විනය නීති පැනෙව්වා විනය නීති කියන පුතේ හාමුදුරුවරුන්ට කරන්න හොඳ දේවල් මේ දේවල් කරන්න නරකයි මේ දේවල් කරාම අපි අගතිගාමී වෙනවා මේ දේවල් අපේ සුගතියට හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ විනය නීති පැනෙව්වා ඉතින් පුතේ මේ විනය නීති සමහර කාලවලදී ඒ කාලවලට අනුකූල ලෙස බුදුරජාණන් වහන්සේ විසින්ම වෙනස් කළා සංශෝධනය කළා අහෝසි කරා ගිහි පැවිදි උතුමන්ලගේ ඉල්ලීම් වලට ගරු කළා හාමුදුරු නම කිව්වනම් මේ දේ අපිට කරන්න අමාරුයි මේ දේ අපේ ජීවිතවලට අපහසුයි එහෙම නැත්නම් ගිහි වැවිත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා මෙහෙම නීතියක් හාමුදුරුවරුන්ට පනවන්න උදාහරණයක් විදිහට වස් සමය මම ඔයාලට කලින් කියලා දුන්නා බුදුරජාණන් වහන්සේ වස් කාලය කියන විනය නීති ධර්මය වස් කාලයේ හාමුදුරුවරු මේ විහාර වාසීව ඉන්න ඕනේ කියන නීතිය පැනෙව්වේ ගිහියන්ගේ ඉල්ලීමකට අනුව ඉතින් ඒ වගේ පුතේ බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි අයගේ මේ සිතුවිලි අනුව ඔවුන්ගේ ඉල්ලීම් අනුව විනය නීති කාලෙන් කාලයට සංශෝධනය කරන්න අහෝසි කරන්න තරම් උන්වහන්සේ නම්‍යශීලී වුණා. මොන ටීචර් එක හයිලයිට් කරනවා. හරි. මේ තියෙන ටීචර් කියපු උදාහරණය වැසි කාලයේ භික්ෂූන් වහන්සේලාට නිශ්චිත ස්ථානයක වාසය කිරීමට නිර්දේශ කළේ हामुदुरु दनट वडिद्दी बनट वडिद्दी पिंड पाते वडिद्दी पुंची पुंची फेल पैगेनवा पसे इन चूडी चूडी सत्तु पैगिला मेरेनवा पारवल पारवल दहस गणना भिक्षुन हासेवर वड़न पारवल मडवेनवा एनिसा पुलु अंकना हामुदुरु वेहिकाले ආරණ්‍යවාසී වේ කියන්නේ විහාරවාසීව ඉන්න කියලා ගිහියෝ විසින් ඉල්ලීමක් කළා. බුදුරජාණන් වහන්සේ ඒකේ හොඳ නරක බලලා ඒකෙන් ඉදිරියට මොකද්ද වෙන්නේ කියලා බලලා ඉතින් බුදුරජාණන් වහන්සේ වස්වාසය කිරීම කියන විනය නීතිය පැනෙව්වා. මම ඒක ඔයාලට වැඩිදුර විස්තර කරා ගිය සතියේ. මතකයි නේද ළමයි? මම ඔයාලට කලින් විස්තර කළා. ඒ වගේම පුතේ ඔයාලට මතක ඇති ඔයාලා 8 වසරේ ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කිරීම කියන කොටසේ සුද්ධෝදන රජතුමාගෙන් ඉල්ලීමක් වෙනවා බුදුරජාණන් වහන්සේට කුඩා දරුවෝ මහාන කරනවා නම් දෙමාපිය අවසරය ඇතුව මහාන කරන්න කියලා. මතකද 8 වසර අච්චු පොතේ තියෙනවා? මතකද? නැද්ද? දෙවැනි පාඩමේ බුදුරජාණන් වහන්සේගේ මහජන මතයට ගරු කිරීම කියන කොටස තමයි ඒක තියෙන්නේ. මෙන්න ඔයාලට ඒ කොටස මේකෙත් තියෙනවා. හරිද? බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයව මහාන කරන්න අරගෙන ගිහිල්ලා මහාන කරනවා. ඉතින් පුතේ සුද්ධෝදන රජතුමාට මේක ලොකු දුකක් වෙනවා.
හරිද ඉතින් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා මීට පස්සේ කුඩා දරුවෙක්ව මහාන කරනවා නම් ඒ කුඩා දරුවගේ අම්මා හෝ තාත්තා හෝ දෙමව්පියන් දෙදෙනාගේම අවසරය ඇතුව පමණක් කුඩා දරුවව මහාන කරන්න කියලා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ නම්‍යශීලී ලෙස තද නොවි නම්‍යශීලී ලෙස සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීමට ගරු කරලා එහෙම විනය නීතියකුත් පනවනවා හරිද ඔන්න එහෙනම් නම්‍යශීලීත්වයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පුරා අපිට දකින්න පුළුවන් උදාහරණ කීපයක් තමයි විනය නීති පනවා දේව සංසෝජනය කළා එක එක කාලෙන් කාලයට අවශ්‍ය ලෙස සේවා හොසි කරා එහෙම නැත්නම් ඊට පස්සේ වැසි කාලයේදී භික්ෂුන් වහන්සේලාට නිශ්චිත ස්ථානයක වාසය කරන්න කියලා විනය නීතියක් පැනෙව්වා ඊට පස්සේ දෙමාපිය අවසරයක් නැතුව ළමයි පැවිදි කරන්න කියලා එපා කිව්වා ඒක කරේ සුද්ධෝදන රජතුමාගේ මේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් විදියට ඔන්න ඕවා පුතේ බුදුරජාණන් වහන්සේ වෙන අයගේ අවවාද අනුශාසනා වෙන අයගේ අදහස් ඉදිරියේ නම්‍යශීලී වුණ බවට බුදුරජාණන් වහන්සේගේ නම්‍යශීලීත්වයට හොඳ උදාහරණ. හරි. හැමෝම දැන් පොඩි මාතෘකාව තේරුණා නේද ළමයි? පුතාලා හැමෝටම තේරුණා නේද? ආ බොහොම හොඳයි. හරි. හැමෝම දැන් චූටි මාතෘකාව දාන්න නම්‍යශීලීත්වය. හරි. නම්‍යශීලීත්වය හරි ප්‍රශ්නයක් ලියමු ළමයි බුද්ධ චරිතයේ බුද්ධ චරිතයේ නම්‍යශීලී ගුණය බුද්ධ චරිතයේ නම්‍යශීලී ගුණය පිලිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න බුද්ධ චරිතයේ නම්‍යශීලී ගුණය පිලිබිඹුවන අවස්ථා කිහිපයක් ලියන්න අවස්ථා කිහිපයක් ලියන්න හරි පුතාලා විනාඩි 3ක් දෙන්නම් ලියලා කියන්න බලන්න හැමෝම හැමෝම ලියන්න ඕන වෙන වැඩ කරන්න එපා
ඕෂදී ටීචර් කිව්වේ බුදුරජාණන් වහන්සේගේ නම්මශීලී ගුණය පිළිබිබුවන අවස්ථා කිහිපයක් ලියන්න කියලා ප්‍රශ්නයක් දුන්නා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. බුදුරජාණන් වහන්සේගේ නම්මශීලී ගුණය ඒක තමයි ඖෂධී දීපු ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කිව්වා. ඖෂධී ප්‍රශ්න ලියාගත්තද? ඖෂධී ඇහෙන්නේ නෑ දුව. उत्तर लिया हरे पुताला उत्तर लिया था विना देखा देना තමයි වෙලාව ඇති දැන් නම් හරි මම අහන කෙනා මට උත්තරේ කියන්න නෙහාරා ඉන්නාදි නෙහාරගෙන් මම කලින් අහුවද ප්‍රශ්න නෙහාරගෙන් මම කලින් අහුවද ප්‍රශ්නයක් නෑ නේද प्रतिचार उत्तरे विस्तर उदाहरण සුද්ධෝදන රජතුමාගේ ඉල්ලීමට දරුවන් මහාන කිරීමේදී ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරය ලබාගෙන මහාන කරන්න යන්නේ සුද්ධෝදන රජතුමා කරපු ඉල්ලීමට නාම්‍යශීලී ලෙස බුදුරජාණන් වහන්සේ එක් වූසේක. අන්න ඒ වගේ හිතලා ඒ විදිහට ලියන්න. හරිද? බොහොම හොඳයි. මට ඊළඟට උත්තරය කියන්න. හෂාන් මලිඳු හෂාන් මලිඳු කියන බලන්න උත්තරේ මට හෂාන් නැද්ද හෂාන් නෑ වගේ හරි විනය නීති පැනවීමත් ඇතම් විට පැන වූ නීති සංශෝධනය කිරීම හා අවෝසි කිරීම සිදුවේ පැවිදි ශ්‍රාවක සාවකාවන්ගේ ඉල්ලීම් වලට අනුව බොහොම හොඳයි හෂාන් මං කිව්වා වගේ පුතේ උත්තර ලියද්දි පොඩ්ඩ අච්චුපොතේ තියෙන එකම නැතුව හිතලා වෙනස් කරලා ඔයාලගේ අදහස අරගෙන උත්තර ලියන්න. බොහොම හොඳයි හෂාන්.
හරි ඊට පස්සේ මට සුවනි නවෝද්‍ය සුවනිත් කියන බලන්න ලියු උත්තරයක් වැසි කාලයේදී භික්ෂුන් වහන්සේලාට නිශ්චිත ස්ථානයක වාසය කිරීමට නිර්දේශ කිරීම හරි බොහොම හොඳයි හොඳයි ඒශානි ඒශානි නෙමෙයි සුවනි හරි අපි ඊළඟ කොටසට යමු ඍජු බව අපි දැන් ඉවර කළේ බුදුරජාණන් වහන්සේගේ නම්ය ශීලීත්වය කියන ගුණාංගය අද අපි දැන් අපිට කරන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ඍජු බව පුතේ ඍජුයි කියන්නේ මොකක්ද ඍජුයි කියන්නේ කෙලින් කියන එක බුදුරජාණන් ඒශාන් ප්‍රශ්නයක්ද රේසන් කළේ ඒශාන් මොකක් හරි ගැටලුවක්ද ගැටලුවක් නම් chat box එකට දාන්න ටීචර් බලන්නම් හරි ඍජු බව කියන්නේ පුතේ කෙලින් කෙලින් තීරණ ගන්නවා අවංකයි වංක නැහැ හිතේ වෙන අදහසක් තියාගෙන පෙන්වන්නේ වෙන දෙයක් නෙමෙයි හිතේ එක දෙයක් තියාගෙන කරන්නේ තව දෙයක් නෙමෙයි එහෙම නැහැ ඍජුයි හරි කෙලින් තීරණ ගන්නවා අන්න ඒකට තමයි පුතේ ඍජු බව කියලා කියන්නේ හරිද ඉතින් පුතේ නීතිය යුක්තිය හා සාධාරණ සාධාරණත්වයේ මත පිහිට අවංකව ක්‍රියා කිරීම ඍජු ගුණයයි ආ ඍජු ගුණය කියන්නේ මොකද්ද අවංකව ක්‍රියා කිරීම වංක නැතුව අවංකව ක්‍රියා කරන එකට තමයි පුතේ ඍජු බව කියන්නේ හරි හැමෝම මාත්‍රිකාව දාන චූටි මාත්‍රිකාව ඍජු බව කියලා ඍජු බව හරි දාල හැමෝම ලියන්න ඍජු ගුණය යනු ඍජු ගුණය යනු ඍජු ගුණය යනු ඕනෑම අවස්ථාවක ඕනෑම අවස්ථාවක අවංකව ක්‍රියා කිරීමයි ඍජු ගුණය යනු ඕනෑම අවස්ථාවක අවංකව ක්‍රියා කිරීමයි හරි අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ඍජු ගුණයට උන්වහන්සේගේ බුද්ධ චරිතයෙන් අපිට ගන්න තියෙන උදාහරණ මොනවාද කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ පුතේ උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවටම හරිම අවංකව තමා ක්‍රියා කළේ. උන්වහන්සේ කිසිම කෙනෙක් ඉදිරියේ මොන ප්‍රශ්න ගැටලු බාධකාවක් කවදාවත් කපටි විදිහට වැඩ කරාද නැහැ. උන්වහන්සේ කපටි වැඩ කරේ නැහැ. උන්වහන්සේ හිතේ එකක් තියාගෙන මං කියවනේ යථාවාදී තථාකාරී ගුණය හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන මේ වගේ දේවල් තිබ්බේ නැහැ. උන්වහන්සේ ඍජුයි. අවංකව ක්‍රියා කළා. හරිද මොන බලපෑමක් ඉදිරියේවත් බුදුරජාණන් වහන්සේව මට්ටු කරන්න කියලා හිතාගෙන යක්ෂයෝ ආවා හරිද යක්ෂයෝ රාක්ෂයෝ ඒ වගේ අය ආවා හරිද වෙන ආගම්වල බ්‍රාහ්මණයෝ ආව රණ්ඩු වෙන්න නමුත් බුදුරජාණන් වහන්සේ ඒ කිසිම බලපෑමක් ඉදිරියේ වෙනස් වුණේ නැහැ ඍජුව ක්‍රියා කළා උන්වහන්සේගේ මධ්‍යස්ත ප්‍රතිපදාව කියන ඒ අදහස බෙදා හරිමින් උන්වහන්සේගේ ධර්මය බෙදා හරිමින් ඒ එකම තීරණයක ඉඳලා උන්වහන්සේ ඍජුව ක්‍රියා කළා හරිද ඒ විතරක් නෙමෙයි සමහර බුදුර සමහර හාමුදුරුවරු පුතේ ඒකාර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගොඩාක් හාමුදුරුවරු හිටියානේ බුදුරජාණන් වහන්සේ පුතේ ධර්මයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දිවසින් බලනවා මේ කෙනාට කොහොම ධර්මයද තේරුම් ගන්න පුළුවන් කියලා
හරිද උදාහරණයක් විදිහට කිව්වොත් චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව පුතාලා දන්නවනේ පුතාලා ඒක ඉගෙනගෙන තියෙනවනේ හරිද චුල්ලපන්තක හාමුදුරන්ට ගාථා වලින් ධර්මයේ මතක හිටියේ නැහැ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ට ධර්මය අවබෝධ කෙරෙව්වේ රෙදි කඩකින් සුදු රෙදි කඩකින් ඒ වගේ බුදුහාමුදුරෝ යම් පුද්ගලයෙක්ට ධර්මයේ දේශනා කරන්න කලින් බලනවා මේ පුද්ගලයා ධර්මය කොතරම් දුරට අවබෝධ කරගන්න පුළුවන්ද කොහොම කළොත් මේ පුද්ගලයා ධර්මය අවබෝධ කරගන්නේ කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ හැමෝටම හැමදේම විස්තර කරන්න ගියේ නැහැ. දෙයක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක්ට තමා දෙයක් තේරුම් කළේ. සමහර අය ඉන්නවා අඩුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ අයට ඒ අයගේ මට්ටමට අනුව ධර්මයේ දේශනා කළා. ගොඩක් ගැඹුරට තේරුම් ගන්න පුළුවන් කියලා හිතච්ච දෙවිවරුන්ට වගේ අයට අභිධර්මය ගැඹුරටම දේශනා කළා. ඉතින් පුතේ මෙතන තියෙන උදාහරණයක් ඇතැම් භික්ෂූන් වහන්සේ බුදු රජුන් ඉදිරියට පැමිණ තමා විසින් අසන ප්‍රශ්න වලට පිළිතුරු නොලැබුණොත් බඹසර අත්හරින බවට අභියෝගාත්මකව ප්‍රකාශ කරා. බඹසර කියන්නේ පුතේ බ්‍රහ්මචාරී ජීවිතයක්. ඒ කියන්නේ බඹසර රකිමින් පිළිවෙත් පුරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවට තමා බඹසර රකින්නවා කියන්නේ. ඉතින් පුතේ හාමුදුරුවරු සමහර අය කිව්වා බුදුරජාණන් වහන්සේට මේ අහන ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තම් මම බඹසර අතාරිනවා කියලා. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ දේවල් වලට උත්තර දෙන්න ගියේ නැහැ. මොකද සමහර හාමුදුරුවරුන්ට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. සමහර අයට ගොඩක් වැඩි. සමහර අය මැදිස්තයි. ඉතින් පුතේ මේ තේරුම් ගැනීමේ ශක්තිය අඩු හාමුදුරු නම ගොඩාක් ගැඹුරු සංකීර්ණ අභිධර්මයේ ප්‍රශ්නයක් ඇහුවා නම් බුදුරජාණන් වහන්සේ ඒ දේවල් පැහැදිලි කරන්න ගියේ නැහැ. උන්වහන්සේ ඒ වෙනුවට ඔයාට මේක බරපතල වැඩි මන් ධර්මයේ වාට සුළුෙන් කියලා දෙන්නම් කියලා ලේසි දෙයක් තමයි පැහැදිලි කරේ. බුදුරජාණන් වහන්සේ අනවශ්‍ය ප්‍රශ්න වලට පිළිතුරු ලබා නොදී ඍජු ප්‍රතිපත්තියකින් හිටියා. ඒවා ඒ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ පසෙකින් තැබුවා. ඒවට උත්තර නොදී බුදුරජාණන් වහන්සේ වෙනත් යමක් කියලා සුළු ධර්මය දේශනා කරලා තේරුම් ගන්න අපහසු අයට සුළු දෙයක් දේශනා කරලා ඒ අමාරු ප්‍රශ්න ගැටලුව ඒ අනවශ්‍ය ප්‍රශ්න පසෙකින් තැබුවා. හරිද? ගිහි කල පටන් මිතුරුව සිටි චන්න පැවිදිවීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාට පවා අක්‍රෝෂ පරිභව කිරීම හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ චන්න හාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වා. මොකද්ද පුතේ මේ කතාව? මම ඔයාලට මේ කතාව කියලා දෙන්නම්. සුවනි, දැන් මං කිව්වේ බඹසර අතාරිනවා කියන්නේ පුතේ බඹසර කියන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන එකට. පිළිවෙත් පුරමින් ඒ දානමාන පිළිවෙත් පුරමින් බ්‍රහ්මචාරීව ජීවිතයක් ගත කරන එකට තමයි පුතේ බඹසරව ජීවිතය ගත කරනවා කියන්නේ. ඉතින් මේ බ්‍රහ්මචාරී ජීවිතෙ මිදිලා කිසිම පිළිවෙතක් පුරන් නැතුව සාර ධර්මයන් නැතුව ජීවත් වෙන එකට තමයි කියන්නේ බඹසර අතාරිනවා කියලා. හරිද? ඉතින් පුතේ මම දැන් ඔයාලට කියලා දෙන්නම්. මෙතන තියෙනවා ගිහි කල පටන් මිතුරුව සිටි චන්න පැවිදිවීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාට අක්‍රෝෂ පරිභව කරා කියලා. මම ඔයාලට දැන් මේ කතාව කියලා දෙන්නම්. පුතාලා දන්නව නේද චන්න කියන්නේ කවුද කියලා? කො දන්න ළමයි තෝසන චන්න කියන්නේ කවුද? අයෝධ්‍යා. කවුද චන්න කියන්නේ? ඉෂාර මදුෂා. අයෝධ්‍ය කියන බලන්න චන්න කියන්නේ කවුද? සිද්ධාත් කුමාරයාගේ යාළුවෙක්. යාළුවෙක්? ඔව් ඒක ඇත්ත. ඉෂාරත් කියන බලන්න බුදුරජාණන් වහන්සේගේ සිද්ධි කාලේ බුදුරජාණන් වහන්සේගේ මිතුරා. මිතුරා? ඕ බුදුරජාණන් වහන්සේගේ ඖෂධිත් කියන බලන්න. තව එක මේ එක කොටසකට එකතු වෙන්න ඕනේ. ඒ කොටස හරියට කියන්න බලන්න කවුරු හරි මන්ට. සිදුහත් කුමරුගේ ගිහි කාල ඔව්. කවුද? ඇහෙන්නේ නැහැ. කමන්නේ පුතේ ඔයාලට කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක් මං හිතන්නේ ඖෂධි මම වෙන එක්කෙනෙක්ගෙන් අහන්නම්. බොහොම හොඳයි. මින්දුල කියන්න බලන්න.
සිද්ධාත් කුමාරගේ වයසම ගිහි කල සිද්ධාත් කුමාරගේ රිය පදවන්න අන්න හරි බුදුරජාණන් වහන්සේගේ රිය දුරා තමයි චන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වයසෙමයි චන්න බුදුරජාණන් වහන්සේ ඉපදුන දවසෙමයි ඉපදුනේ බුදුරජාණන් වහන්සේ එක්කමයි හැදී වැඩුණේ බුදුරජාණන් වහන්සේගේ මිතුරෙක් තමයි ඊටත් වඩා පැහැදිලි උත්තරේ තමයි බින්දුල බොහොම හොඳයි ඖෂධී හොඳයි උත්තර දුන්න හැමෝම හොඳයි thank you හරිද ඉතින් පුතේ චන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලයේ රිය දුරා හරිද ඉතින් පුතේ මේ චන්න කියන කෙනා බුදුරජාණන් වහන්සේ ඉපදුන දවසේ ඉඳන් බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ ඉඳන්ම ආශ්‍රය කරන්නේ මෙන්න මේක ඔළුවට අරගෙන මෙන්න මේක හිතට අරගෙන චන්න මහණ වුණාට පස්සේ ඒ කියන්නේ චන්න හාමුදුරුව බවට වත් වුණාට පස්සේ වෙන හාමුදුරුවරුන්ට ලොකු කමට කියෙව්වා වෙන හාමුදුරුවරුන්ට එක එක වැඩ දුන්නා වෙන හාමුදුරුවරුන්ට අවවාද කරන්න ගියා මම බුදු හාමුදුරුවම පොඩි කාලේ ඉඳන් දන්නවා ඒ නිසා මං කියන විදිහට ඔයාලා වැඩ කරන්න කියලා චන්න මෙහෙම හැසිරෙන්න ගත්තා ඉතින් පුතේ වෙනත් හාමුදුරුවරු මේක බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේක ලොකු ප්‍රශ්නයක් චන්න ඉන්නේ මාන්නේ චන්න ඉන්නේ ආඩම්බර වෙලා මාව පොඩි කාලේ ඉඳන් දන්න නිසා චන්න ඉන්නේ ආඩම්බර වෙලා ඒ නිසා බුදුරජාණන් වහන්සේ චන්නට දඬුවමක් පැනෙව්වා බුදුරජාණන් වහන්සේ තීරණය කළා චන්නට චන්න හාමුදුරුව කරපු වැරද්ද තේරුම් යන්න දඬුවමක් පනවන්න මේ ටීචර් හයිලයිට් කරලා තියෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ චන්න හාමුදුරුවන්ට පනවපු දඬුවම තමයි පුතේ බ්‍රහ්ම දණ්ඩය හරිද අද කාලේ නැති වුණාට මේ බ්‍රහ්ම දණ්ඩය කියන්නේ ගහන්නේ බයින්නේ නැතුව මිනිස්සෙට යමක් පැහැදිලි කරන්න පුළුවන් විදිහේ හොඳ දඬුවමක් හරිද පුතේ ඒ කාලේ ලංකාවෙත් මේක ගුරුවරු පාවිච්චි කරලා තිබ්බා අතීත සමාජෙ හරිද ඉතින් පුතේ මේ බ්‍රහ්ම දණ්ඩය කියන්නේ බ්‍රහ්ම දණ්ඩය කියන දඬුව මේ පුතේ පැහැදිලි වෙන්නේ ඒ දඬුව මේදි සිද්ධ වෙන්නේ යම් පුද්ගලයෙක් එක්ක හැමෝම කතා නොකර ඉන්නවා එයා ලොකු කමනම් එයා වෙන අයට බයිනවා නම් කෑක්කෝ ගහනවා නම් රණ්ඩු වෙනවා නම් ඒ කෙනාව මොකක් හරි හාමුදුරුවරු ඉන්න දැන් චන්න හිටි චන්න හාමුදුරු හිටිය හාමුදුරුවරු රාශියක් එක්ක ඒ හාමුදුරුවරු රාශියම බුදුරජාණන් වහන්සේ මේ දෙප් දේශනා කරාට පස්සේ ඒ හාමුදුරුවරු රාශියම චන්න හාමුදුරුවත් එක්ක කතා කළේ නැහැ චන්න හාමුදුරුව ළඟට ගියේ නැහැ චන්න හාමුදුරුව වෙන් වුණා චන්න හාමුදුරුවන්ගෙන් උදව්වක් ගත්තේ නැහැ චන්න හාමුදුරුව බයිනකොට ඒව ඇහුවේ නැහැ චන්න හාමුදුරුව අක්‍රෝෂ පරිභව කරනවා ඒ කියන්නේ බයිනාට තමයි මේ අක්‍රෝෂ පරිභව කිරීම කියන්නේ හරිද චන්න හාමුදුරුව කෑකෝ ගහනකොට චන්න හාමුදුරුව බයිනකොට අනිත් හාමුදුරුවරු චන්න හාමුදුරුවන්ව ගණන් ගන්න නැතුව කතා කරන්නේ නැතුව චන්න හාමුදුරුවන්ව පැත්තකට කරලා තිබ්බා මෙන්න මේකට තමයි පුතේ බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ කෙනෙක් අපිට බයිනවා නම් කෙනෙක් අපිට කෑකෝ ගහනවා නම් රණ්ඩුවට එනවා නම් ඒ කෙනා කියන දේවල් අහන්න නැතුව ඒ කෙනාට සවන් දෙන්න නැතුව ඒ කෙනාව කොන් කරලා ඒ කෙනාව පැත්තකට කරලා තිනාට කියනවා ඒ දෙන දඬුවමට කියනවා බ්‍රහ්ම දණ්ඩය කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ චන්න හාමුදුරුවන්ගේ මේ ක්‍රියාකලාපය දැකලා චන්න හාමුදුරුවන්ගේ මේ උඩඟුකම දැකලා අනිත් හාමුදුරුවන්ට කිව්වා චන්නට බ්‍රහ්ම දණ්ඩය පනවන්න කියලා. ඉතින් පුතේ ඒ හාමුදුරුවරු ටික ටික එහෙම චන්න හාමුදුරුව එක්ක කතා නොකර ඉද්දී චන්න හාමුදුරුව කොන් වෙද්දී චන්න හාමුදුරන්ට කිසිම යාළු හාමුදුරු නමක් නැති වෙද්දී චන්න හාමුදුරුව ටික ටික තේරුම් ගත්ත පුතේ මං කලේ වැරදි වැඩ හැමෝටම බැන බැන හැමෝම එක්ක රණ්ඩු වෙමි උඩගු කමක් ඔළුවේ තියාගෙන අහංකාරයක් ඔළුවේ තියාගෙන මං කරේ වැරදි වැඩක් කියලා චන්න හාමුදුරුවන්ට ටික ටික තේරුම් යන්න ගත්තා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ එවෙලේ මගේ කුඩා කල පටන් යාළුවා මගේ රියදුරා කියලා දඬුවම් නොකර හිටියේ නැහැ. උන්වහන්සේ ඍජු තීරණයක් ගත්තා. ඍජු තීරණයක් අරගෙන බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වා. එහෙම පනවපු නිසා තමයි පුතේ කවුද? චන්නහාමුදුරෝ හරි වැරද්ද තේරුම් අරගෙන හොඳට ආපහු හරි මාර්ගයට ආවේ. ළමයි මට උත්තරේ එවල chat box එකෙන් බොහොම හොඳයි. සවින් හෂිනියන් බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ අන්න ඒකට තමයි බ්‍රහ්ම දණ්ඩය කියන්නේ. ඉතින් පුතේ හරි නායකයෙක්ගේ හරි මගක් තියෙන හරි දැක්මක් තියෙන නායකයෙක්ගේ තියෙන විශේෂ ගුණාංගයක් තමයි මේ ඍජු බව කියන්නේ. ඔන්න ඕවා තමයි පුතේ බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් ඍජු බවට ගන්න තියෙන උදාහරණ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඍජුව තීරණ ගත්තා. උන්වහන්සේ ඍජු චරිතයක් කියන එකට උදාහරණ තමයි මෙන්න මේ ටික. හරි. දැන් හැමෝම ප්‍රශ්නයක් ලියන්න.
හැමෝම ප්‍රශ්නයක් ලියන්න දැන් බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ඍජු බවට ඍජු බවට බුදුරජාණන් වහන්සේගේ ඍජු බවට උදාහරණ ලියන්න උදාහරණ ලියන්න බුදුරජාණන් වහන්සේගේ ඍජු බවට උදාහරණ ලියන්න හරි ළමයි එක ඔයාල ඉඩ තියන්න ඒකට උත්තර ලියන්න ගෙදරදි ලියාගෙන එන්න දර්ශිකා ප්‍රශ්න අද දුව දර්ශිකා ප්‍රශ්න අද දුව නෑ ටීචර් උත්තර ලිව්වා ආ ලිව්වද හරි බොහොම හොඳයි ළමයි ඒකට ලබන සතිය උත්තර ලියාගෙන එන්න මේ අපි ඊළඟ කොටසට යමු හරි ඔන්න දැන් ටීචර් දීපු ප්‍රශ්නයට හැමෝම ලබන සතියේනකොට උත්තර ලියාගෙන එන්න ඕන අනිවාර්යයෙන්ම හරි ඊළඟ කොටස ගැටලු තියෙන තැනක් තේරුම් නැති තැනක් තියෙනවා නම් chat box එකට දාන්න පුතාලා හරි ඊළඟ එක නිවැරදි තීරණ ගැනීම ආ පුතේ මේ නිවැරදි තීරණ ගැනීම කියන දේ අපේ ජීවිතවලට හරිම වැදගත් අපි අපේ ජීවිත හොඳ තැනකට යනවද නරක තැනකට යනවද අපි නතර වෙන්නේ කොයි වගේ තැනකද කියන එකට ගොඩාක් බලපාන අපි නිවැරදි තීරණද ගන්න කියන එක සුවනි ගැටලුවද පුතේ සුවනි රේස් හෑන්ඩ් කරේ ප්‍රශ්න අද මොකක් කරි ටීචර් මට කරන් ගියා මොනා හරි කිව්වද මම ප්‍රශ්නයක් දුන්නා ඒ ප්‍රශ්නෙට උත්තර ලියන් ඉන්න කිව්වා දීපු ප්‍රශ්නේ තමා බුදුරජාණන් වහන්සේගේ ඍජු ගුණයට උදාහරණ ලියන්න. හරිද? හරිද සෝනි? හරි ඒකට ලබන සතියේනකොට උත්තර ලියන් එන්න. දැන් කරන්නේ පුතේ නිවැරදි තීරණ ගැනීම. ඉතින් පුතේ මම කිව්වා වගේ අපේ ජීවිත යන්නේ කොතනටද කියලා තීරණය කරන්න මේ නිවැරදි තීරණ ගන්න එක බොහොම වැදගත් පුතේ. අපි වැරදි තීරණ ගත්තොත් අපේ ජීවිතේ යන්නේ වැරදි තැනකට. ඒ නිසා අපි හරි තීරණ ගන්න එක නිවැරදි තීරණ ගන්න එක කල්පනා කරලා හරි තීරණය ගන්න එක අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා. නේද ළමයි? ඔයාල වැරදි තීරණ ගත්තොත් ඔයාලට හොඳ තැනකට යන්න ඉඩකඩ තියෙනවද? නැහැ අපි ඒ නිසා පුතේ දහස් වතාවක් හිතලා හරි තීරණම ගන්න ඕන හරිද ඉතින් පුතේ මේකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ අපිට ගොඩාක් ආදර්ශ ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ පුතාලට මතකද අපි බුද්ධ පරිනිර්වාණය කියන පාඩමේ ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය වෙන්න ආසන්න කාලයේදී ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා ආනන්ද මා විසින් දේශනා කරන ලද යම් ධර්මයක් වේද මා පණවන යම් විනයක් වේද එය මාගේ ඇවෑමෙන් ඔබේ ශාස්ත්‍රවරයා වන්නේ ඒ කියන්නේ මොකද්ද පුතේ මම පරිනිර්වාණය වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රවරයා වන්නේ මම දේශනා කරපු ධර්මයක් මම ඔබලාට පණවපු විනයක් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වා හරිද ඉතින් පුතේ එදා බුදුරජාණන් වහන්සේ හරියට හිතලා බලලා එහෙම තීරණයක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට එහෙම කිව්ව නිසා තමයි පුතේ අදටත් බුද්ධාගම මේ ලෝකයේ තුල පවතින්නේ අදට එහෙම නැත්තම් පුතේ බුදුරජාණන් වහන්සේ නිකමට හරි තීරණයක් අරගෙන වැරදියට උන්වහන්සේ පරිනිර්වාණයට කලින් කිව්වා නම් මම මැරෙනවා කියන්නේ මගේ ධර්මයක් මැරිලා යනවා මම මැරෙනවා කියන්නේ ශාසනෙත් නැහැ කියලා අද ශාසනයක් තියනවද අද අපිට මෙහෙම අදහලා හරි මාර්ගය යන්න අපිට බුද්ධාගමක් තියනවද නෑ පුතේ බුදුරජාණන් වහන්සේ එදා පරිනිර්වාණයට කලින් දුරදිග හිතලා බලලා
හරි තීරණයක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට කිව්වා. ආනන්ද හාමුදුරුවන්ට දේශනා කළා, මා මිය ගියාට පසු මා දේශනා කරපු ධර්මය ඔබලාගේ ශාස්ත්‍රවරයා කරගන්න කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ දුර දිග හිතලා බලලා එහෙම හරි තීරණයක් ගත්ත නිසා අදටත් මේ ලෝකතලයේ බුද්ධ ධර්මයේ කියන දේ ඉතුරු වෙලා තියෙනවා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ නිවැරදි තීරණ කියන නිවැරදි තීරණ ගැනීම කියන ගුණාංගයට ඉතාමත් වටිනා උදාහරණයක් තමයි මේක. තේරුණා නේද ළමයි? සඳරූ නිදිමතේ දින්නේ. අහගෙන නේද ඉන්නේ? අහගෙන නේ ඉන්නේ? ඔව් ටීච. හරි. පසිඳුත් ඇවිල්ලා, පසිඳු අදත් පරක්කු ඉනේ වාට ක්ලාස් එකක් කිව්වනේ කලින්. අපි පාඩමේ ටිකක් කළා, ඒ ටික රෙකෝඩින් එකෙන් බලන්න පරක්කු වෙලා ආපු අය. හරි, ඊළඟ උදාහරණය පුතේ, බුදුරජාණන් වහන්සේ පංචවර යාචනයේදී දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම පංචවර යාචනය අපි කලින් කතා කරේ. එතනදී බුදුරජාණන් වහන්සේ හොඳට කල්පනා කරලා දේවදත්ත හිමියෝ ඒ පංචවර යාචනය ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේ හොඳට කල්පනා කරලා සංඝ භේදයක් ඇති නොවෙන්න, හාමුදුරුවරු අතර රණ්ඩු ගැටලු ඇති නොවන විදිහට ඒ තීරණය ගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේට ඒ සංඝ භේදයක් වෙන එක නවත්තන්න පුළුවන් වුණේ. බුදුහාමුදුරෝ දේවදත්ත හාමුදුරුවන්ගේ පංචවර යාචනයේ ඉදිරියේ හරි තීරණයක් දුරදිග බලලා ගත්ත නිසා තමයි සංඝ භේදය වැළකුණේ. හරිද? ඉතින් පුතේ නායකයෙක් ගන්න තීරණ හැමතිස්සෙම හරි වෙන්න ඕන. වැරදි වෙන්න පුළුවන්. නමුත් නායකයෙක් කියන කෙනා තීරණයක් ගද්දි දුරදිග හිතලා හැම පැත්තෙම බලලා හොඳ තීරණ ගන්න ඕන. එතකොට තමයි ඒ නායකයාට තමන්ගේ ඉන්න අනුගාමිකයෝ තමන් යටතේ ඉන්න අයව හරි තැනකට ගෙනියන්න පුළුවන්, සුගතියට ගෙනියන්න පුළුවන්, ඔවුන්ව දියුණුව කරා ගෙනියන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. හරිද? ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේත් එහෙමයි. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, තමන් වහන්සේගේ හාමුදුරුවරුන්ට ඒ හැමෝගෙම සුගතිය ගැන හිතලා, ඒ හැමෝගෙම දියුණුව ගැන හිතලා බුදු හාමුදුරුවෝ මොකක් හරි ගැටලුවක් ආවහම, උන්වහන්සේගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් ආවහම උන්වහන්සේ එකපාරට හිතලා වැරදි තීරණ කවදාවත් කරන්නේ නැහැ. උන්වහන්සේගේ බුද්ධ චරිතය පුරාවටම බුදු වුණ දවසේ ඉඳන් අවසාන කාලය දක්වාම බුදුරජාණන් වහන්සේ දුර දිග දැකලා ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නේ වටෙන්ම බලලා ප්‍රශ්නේ ගැන හොඳින් හිතලා බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම පුතේ නිවැරදි තීරණ ගත්තා. හරි, තේරුණාද ළමයි ඒ කොටස? නිවැරදි තීරණ ගැනීම කියන කොටස තේරුණාද? දර්ශිකා තේරුණාද? දුව තේරුණාද? ඔව් ටීචර්. හරි, බොහොම හොඳයි. ඉතින් පුතේ සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් ගන්නවා නම් තීරණයක් හරිම බුද්ධිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි වැරදි තීරණයක් ගත්තොත් අපිට පසුකාලීනව ඒක ගැන පසුතැවෙන්න වෙනවා. හරි, දැන් හැම පුතෙක්ම චූටි මාතෘකාව දාන්න. නිවැරදි තීරණ ගැනීම. නිවැරදි තීරණ ගැනීම. හරි, මාතෘකාව දාල ඉවර නම් දැන් ප්‍රශ්නයක් ලියන්න. බුදුරජාණන් වහන්සේගේ නිවැරදි තීරණ ගැනීම. නිවැරදි තීරණ ගැනීම යන ගුණාංගයට
උදාහරණ ලියන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතයේ නිවැරදි තීරණ ගැනීම යන ගුණාංගයට උදාහරණ ලියන්න. හරි ඒකත් ඔයාලා හොඳ ළමයි වගේ ලබන සතියේ එනකොට උත්තර ලියාගෙන එන්න හරිද හැම ළමයෙක්ම ලබන සතියේ එනකොට ඒ ප්‍රශ්නෙටත් උත්තර ලියාගෙන එන්න ඕන හරිද හා නේද ළමයි කො බලන්න අහගෙන නේ ඉන්නේ මගේ ළමයි ටික ආ බොහොම හොඳයි හරි ඊළඟ සතිය ලියාගෙන එන්න ඊට පස්සේ පුතේ ඊළඟ ගුණාංගය තමයි නිවැරදි දැක්ම හරි හරි හෂින්නි ඊළඟ ගුණාංගය තමයි නිවැරදි දැක්ම මොකද්ද පුතේ දැක්ම කියන්නේ දැක්ම කියන්නේ පුතේ අපි ඉන්ද්‍රිය ගැන දැකලා අපිට මොකක් හරි අදහසක් තියෙනවා මගේ දැක්ම මේක මම මෙතෙන්ට යනවා මට මොකක් හරි පදනමක් තියෙනවා පාසලක ඔයාලගේ ඉස්කෝලේ දැක්ම තියෙනව නේද දැක්ම කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා නේද ඉස්කෝලේ පුතේ දැක්ම කියන්නේ අපි මොකක් හරි ඉන්ද්‍රිය ගැන දැකලා මං ඉන්ද්‍රියේ මෙතෙන්ට යනවා මගේ මගේ අරමුණ මේක මම මෙතෙන්ට යනවා කියලා අපි ඉස්සරහා දකිනවා මම මොකක් හරි වැඩක් පටන් ගත්තා මම හිතනවා මම මෙතෙන්ට යනවා මම මෙච්චර දියුණුවටපත් වෙනවා අන්න ඒකට තමයි පුතේ දැක්ම කියන්නේ මේ දැක්ම හොඳ පැත්තක් තියෙන්න පුළුවන් නරක පැත්තක් තියෙන්න පුළුවන් සමහරු හිතන්න පුළුවන් හොඳ විදිහට දැක්ම නමුත් සමහර අයගේ දැක්ම වැරදි දෙයක් වෙන්නත් පුළුවන් හරිද දැක්ම වැරදි නම් පුතේ මං ඉස්සරහට ලොකු වෙලා මම මෙහෙම කෙනෙක් වෙනවයි කියලා අපි නරක දෙයක් හිතනවා නම් ඒක අපේ ජීවිතය දුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා. ඉතින් පුතේ හැමතිස්සෙම අපි කරන ඕනම දෙයක ඉගෙන ගැනීමෙදී අපි වෙන බාහිර ක්‍රියාකාරකමක් කරනවා නම් අපි වෙන දෙයක් කරනවා නම් අපි රස්සාවකට ගියත් අපි මොනාහරි වැඩක් කරනවා නම් ඒ හැම දෙයකදීම අපිට අනාගතය ගැන අපේ ඉදිරිය ගැන නිවැරදි හොඳ දැක්මක් තියෙන්න ඕන. හරිද ළමයි ඉතින් දැක්මක් කියන්නේ අපේ ඉදිරිය ගැන අපිට තියෙන අරමුණක් අපේ ඉදිරිය අප දැකීමක් අන්නේකට තමයි පුතේ දැක්ම කියලා කියන්නේ. ඉතින් පුතේ පුද්ගලයෙකුගේ දැක්ම ඔහුගේ ක්‍රියාකාරකම් වල පදනමයි. අප සෑම කෙනෙකුටම නිවැරදි දැක්මක් තිබිය යුතුය. හරිද? හරි දැක්මක් තියෙනවා නම් අපිට අපේ ඉලක්ක සපුරා ගන්න, අපේ ඉලක්ක වලට යන්න, අපි හොඳ තැනකට යන්න ඒක අපිට ලොකු උදව්වක් වෙනවා. ඉතින් පුතේ බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න කලින් ඉඳන්ම සිද්ධාත් කුමාර අවදියේ ඉඳන්ම බුදුරජාණන් වහන්සේට හරි දැක්මක් තිබ්බා. ආ මට කවුරු හරි කියන්න බලන්න මොකද්ද බුදුරජාණන් වහන්සේගේ දැක්ම වෙන්න ඇත්තේ? සිද්ධාත් කුමාර අවදියේ ඉඳන්ම පෙර ආත්ම භවවල ඉඳන්ම බුදුරජාණන් වහන්සේගේ දැක්ම වෙන්න ඇත්තේ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. සුවනි සුවනි දන්නවද? බුදුවීම. ඔව් බුදුවීම තමයි දැක්ම. නමුත් බුදුවීම තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ බුදු වුණෙත් බුදුරජාණන් වහන්සේගේ දැක්ම නිසා. බුදුරජාණන් වහන්සේගේ දැක්ම උනේ පුතේ ලෝක සත්වයා දුකින් මුදවා ගැනීම. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දැක්ම උනේ. මං කවද හරි දවසක ලෝක සත්වයා දුකෙන් මුදවා ගන්නවා කියන දැක්මයි පොඩි කාලේ ඉඳන්ම සිද්ධාත් කුමාරයාගේ හිතේ තිබ්බේ. ඒ නිසා තමයි සිද්ධාත් කුමාරයා ශරීරයට අධික ලෙස සැප දුන්නා, අධික ලෙස දුක් දුන්නා, දුෂ්කර ක්‍රියා කරා, ගව් දහස් ගණන් ගුරුවරු හොයාගෙන ඇවිදගෙන ගියා, ගිහි ගෙයි සැප අත්හැරලා දාලා ආවා, අවසානයේ බුද්ධත්වයට පත් වුණා. දහසක් වූ සංඛ්‍යාත මිනිස්සුන්ට ලෝකයේ පුරාම ධර්මයේ ප්‍රචාරය කරා. බුදුරජාණන් වහන්සේ මේ හැමදේම කළේ උන්වහන්සේගේ තිබ්බ ඒ දැක්ම හින්දා. උන්වහන්සේ මේ සම්පූර්ණ ලෝක සත්වයාව දුකෙන් මුදවා ගන්නවා කියලා උන්වහන්සේගේ හිතේ ඒ තිබ්බ දැක්ම නිසා තමයි උන්වහන්සේ හැමදේම කරේ පුතේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දැක්ම උනේ මෙන්න මේක. මේ තියන්නේ ලියලා. හරි. හැමෝම චූටි මාතෘකාව දාන්න නිවැරදි දැක්ම. කනිෂ්ක බොහොම හොඳයි. සවින් හොඳයි. හැමෝම උත්තර එවලා තියෙනවා. බොහොම හොඳයි.
හරි හැමෝම චූටි මාතෘකාව දාන්න නිවැරදි දැක්ම දැන් ලියන්න බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දැක්ම වූයේ දැක්ම වූයේ අසරණ සත්වයන් අසරණ සත්වයන් දුකින් මුදවා ගැනීමයි බුදුරජාණන් වහන්සේගේ දැක්ම වූයේ අසරණ සත්වයන් දුකින් මුදවා ගැනීමයි පුතාලා වෙලාව 7යි ඔයාලට සෞඛ්‍ය පන්තිය තියෙනව නේද දැන් 7ට සෞඛ්‍ය පන්තියද කොයි පන්තිය තියෙනද ඔව් ඒකනේ ඒ නිසා මම ක්ලාස් එක දැන් අතර කරන්නම් අපි ඉතුරු ටික ලබන සතියේ කරමු හරිද ළමයි මට උත්තර දෙන්න ඔයාලට හැමදේම තේරුණා නේද අද කරපු තේරුණා නේද හරි නම් බොහොම හොඳයි හැමෝම තේරුණා නේද හරි ටීචර් ගෙදර කරන් එන්න දීපු ප්‍රශ්න ටික හැම දරුවෙක්ම හොඳ ළමයි වගේ කරන් එන්න දැන් ඔයාලා සෞඛ්‍ය පන්තියට යන්න අපි මෙතන ඉඳන් ඉතුරු ටික නිවැරදි දැක්මයි ඉතුරු ටික ලබන සතියේ කරමු පුතේ සෞඛ්‍ය පන්තිය නැත්තම් පරක්කු වෙනානේ හැම දරුවෙක්ම ලබන සතියේ පන්තියට සහභාගී වෙන්න හැමෝටම තෙරුවන් සරණයි ආයුබෝවන් මොම සෞඛ්‍ය පන්තියට සහභාගී වෙන්න තෙරුවන් සරණයි ළමයි ආයුබෝවන් ආයුබෝවන් පුතේ තෙරුවන් සරණයි